අද ඩොලරුත් නැහැ රුපියලුත් නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ ගරු බුලාසනාරුඩ මන්ත්‍රීතුමනි අපරාධ වැඩි වෙනවා. සිරගෙවල් පිරෙනවා. ඉතින් මේක රජය මේ රටේ ආර්ථික තත්ත්වය ගැන කල්පනා කළා. මම හිතන්නේ තීරණයක් ගන්න ඕනේ කොහොමද මේ රට ගොඩගන්නේ කියලා. දැන් ඔව් දුප්පත්කම නිසා හිරගෙවල් පිරෙනවා. ඒකයි මම කියන්නේ. තේරුම් ගන්න බැරිද පුතුමනි? ඒ වගේ බලන්න බලන්න අද පාර්ලිමේන්තුවේ කී දෙනෙක්ද ඉන්නේ? අද පාර්ලිමේන්තුවේ අපි විපක්ෂයේ අද විපාක්වත් මේකේ නැහැ. ඇත්ත වශයෙන්ම ගරු බූලාසනාරුඩ මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුව දැන් එක්ස්පයර් වෙච්ච පාර්ලිමේන්තු එකක්. කල්ලිකුතු භාණ්ඩයක් මේ පාර්ලිමේන්තුව බලන්න කිසිම ජවයක් නැහැ. කිසිම ජවය ඇමතිවරු කී දෙනාද ඉන්නේ? ඇමතිවරු 1 2 3 ඉන්නේ. කිසිම ජවයක් නැහැ. මේක මැරිලා. අපි දැන් මේ අතරතුර ගරු මන්ත්‍රීතුමනි දැන් පළාත් පාලන මැතිවරණය අභියස අපි ඉන්නේ. පළාත් පාලන මැතිවරණය අභියස අපි ඉන්නකොට අපේ අධිකරණ මැතිතුමා ගරු අධිකරණ මැතිතුමා මේ මැතිවරණ නීතිය ගැන තේරීම්කාරක සභාවක් පත් කරන්න යෝජනා කළා කියලා. මට නම් මේකේ පරමාර්ථය තේරෙන්නේ නැහැ. ගරු බුගලසරණුගේ මැතිතුමනි මං දිනේෂ් ගුණවතර මැතිතුමාට අද පරිවිඩයක් කරලා කිව්වා බබ එතුමාගේ මැතිවරණ ප්‍රතිසංස්කරණ කමිටුව ගැන කතා කරනවා පාර්ලිමේන්තුවේ ඉන්න කියලා. නමුත් එතුමා ආවේ නැහැ. මොකද මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය කරන්න ඉස්සෙල්ලාම 2012 මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනේෂ් ගුණවතර මැතිතුමා පත් කරන 2012. එතකොට යහපාල ආණ්ඩුව ආවහම අපිත් කිව්වා එතුමාට ඒ වැඩේ කරගෙන යන්න කියලා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවමත් ඒ වැඩේ කරගෙන යටි කිව්වා. අවුරුදු 10ක් තිබ්බා. He had 10 years to reform the electoral and the local government election laws. අවුරුදු 10ක් තිබ්බා. මේ අවුරුදු 10 තුළ කරන්නේ නැතුව ඉතුමා තමයි 2012 2000 කිතිබු ප්‍රාදේශීය සභා මන්ත්‍රීව 4000 ගිරුවේ ගරු වගේ බැතුමා. ආ ඉන්නවද? සරි. 4000 ගිරුවා. එතකොට යහපාලන ආණ්ඩුවෙන් එක 8000 කෙරුවා. එතකොට දැන් 8000 කරලා එතුමාගේ කමිටියේ සභාපති 8000 කළා දැන් කියලා ගාල වැඩි කියලා. ඉතින් මම කියන්නේ විපක්ෂයක් ඇටියට අපි ආණ්ඩුවට සහයෝග දෙන්න සූදානම්. අපි සහයෝග දුන්න නිසා තමයි 21 වෙනි විවස්ථා සංසදයේ සම්මතුනේ ගරු මන්ත්‍රීතුමනි. අපි විපක්ෂයේ ජද්ද දුන්න නැත්නම් ඒක සම්මත වෙනවද? එදා සම්මත වෙනවද? සම්මත වෙන්නේ නැහැ. 172යි ආවේ. 90ක් අපේ. අපි සහයෝගය දුන්නා මොකද රට බේරගන්න අපිටත් ඕන. 48 ඉඳන් මේ රටේ ආණ්ඩු ගණනාවක් තිබ්බා. එක ආණ්ඩුවක්වත් රට බංකොලොත් කෙරුවේ නැහැ. බංකොලොත් කෙරුවේ නැහැ. හැම ආණ්ඩුවක්ම ඊළඟ ආණ්ඩුවට සල්ලි ඉතිරි කරලා ගියා. නමුත් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රට බංකොලොත් කරපු මේ ආසියාවේ පසුගිය අවුරුදු 100 ඇතුළත මුළු ලෝකෙම ගරු මන්ත්‍රීතුමනි පසුගිය අවුරුදු 100 ඇතුළත රටවල් 7යි බංකොලොත් කියලා ලෝකෙට ප්‍රකාශ කරලා කටහැරලා කිව්වේ. ලැජ්ජ නැද්ද? සාමාන්‍ය කෙනෙක් බංකොලොත් වුණාම කටවහගෙන ඉන්නවා. මේගොල්ලෝ ඇවිල්ලා කිව්වා අපි බංකොලොත් කියලා. ඉතින් අපි කියනවා එතකොට මම දැන් අපි 21 වෙනි සංසදයේ ඡන්ද දුන්නා. මොකද අපිට ස්වාධීන කමිෂන් අවශ්‍යයි. මම ආඩම්බරේ නම් මම හැමදාම ස්වාධීන කමිෂන් වෙනුවෙන් අධිකරණයේ නිදහස වෙනුවෙන් ඒ වගේම උසස් ආයතනවල ස්වාධීනත්වයේ මම ඡන්ද දුන්නා. මම 14 දුන්නා. අපි 18ට විරුද්ධ වුණා. අපි දැකිටල යන්න ගියා. 19ට දුන්නා. අපි 20ට විරුද්ධ වුණා. ඉතින් අපිට ආඩම්බර වෙන්න පුළුවන්. සභාරා ඉන්න මේ පැත්තේ 14 ම ඡන්ද දුන්නා. 14ක් දුන්නා. ස්වාධීන කමිෂන් ඇති කරන්නත් දුන්නා. 18 නැති කරන්නත් දුන්නා. ආයිත් ඇති කරන්නත් දුන්නා. 19 නැති කරන්නත් දුන්නා. ඉතින් මෙහෙම මම නම් ආඩම්බර වෙනවා. මම අධිකරණයේ ස්වාධීනත්වයේ නීතිඥවරයෙක් හැටියට මම හැමදාම අපි ඒ ගැන කතා කරුවා. 20 වෙනි සංසෝධනයේ ඉදිරිපත් කරනකොට බාලි සම්පතිපත්තුමාට කිව්වා මම කඩදාටි වෙනවා පුතුමා නීතිඥවරයෙක් හැටියට මේ
ඇයි මේක ගේන්නේ කියලා. එතුමා මා උජාරුවගේ කාලේ හිටියේ. අපි කියනේ වැහුවේ නැහැ. මම සංශෝධන සංශෝධන 40ක් ඉදිරිපත් කරුවා. 20 සංශෝධන එකක් පිළිගත්තේ නැහැ ඔබතුමා. ඔබතුමා පිළිගත්තේ නැහැ. ඔබතුමා පිළිගත්තේ නැහැ. මොකද ඔබතුමා ඒ කාලේ බලෙන් බත් වෙලා හිටියේ. ඔළුව බලෙන් බත් වෙලා හිටියේ. අපිට තුරින් දෙක හම්බ වුණා. 60 ලක්ෂයක් හම්බ වුණා. දැන් එක්සත් ජාතික සංගීතය කියලා අහගත්තනේ. අහගත්තනේ. දැන් අපේ රට ගරු කතා මන්ත්‍රීතුමනි මානව හිමිකම් ප්‍රශ්නේ හැමදාම අපිට තිබ්බා. ඒක අකවුන්ටබිලිටි. දැන් මේ සැරේ ආර්ථික අපරාධ. අපේ අධිකරණ නැමැතුමා මොනවද මේ ආර්ථික අපරාධ? ආණ්ඩුව ආර්ථික අපරාධ කරලා තියෙනවා කියලා එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිලේ පිළිගන්න තියෙනවා. දැන් ඒක සැප්තැම්බර් මාසේ ඔබතුමා දන්නවද? සැප්තැම්බර් මාසේ ජෙනරල් ඇසෙම්බ්ලි එකට රටවල් 175ක් ඉන්න එක්සත් ජාතික සංවිධානයේ මහා මණ්ඩලයට යනවා. ලැජ්ජ නැද්ද? ලැජ්ජ නැද්ද? ඒගොල්ලෝ අදවත්තරේ තියෙනවා $6 billion. ඇමරිකන් ඩොලර් මිලියන 6ක් ඉල්ලලා තියෙනවා ලංකාවට විරුද්ධව පරීක්ෂණ කරන්න. මේව තමයි කිරේ මේ අවුරුදු තුනේ පිස්සු කෙලියේ. දැන්වත් මේක දාලා යන්න. අපි ජනාධිපතිතුමාට දොස් කියන්නේ නැහැ. මොකද එතුමා නෙවෙයි මේකටම කියන්න ඕන. එතකොට අපිත් එක්ක රීටි. ඒක මම පිළිගන්නවා. ඉතින් එතුමා ඇත්ත වශයෙන්ම එතුමා හැමදාම ඒ කාලේ කිව්වනේ වටපිටේ 2070 කටුවක් තම බාරගත්ත කියලා. ඉතින් හැබැයි ආණ්ඩුව අපි කියන්නේ මේ ආණ්ඩුව. ආණ්ඩුව අපි කියන්නේ ආණ්ඩුවට මේ රට පාලනය කරන්න වරමක් නැහැ. දැන් කරන්න ඕන ඔක්කොම කල්ලි ඉවරයිනේ. වෙන මොනවද විනාශ කරන්න තියෙන්නේ? කාලය අවසන් වෙනකල්. එතකොට ගරු කතා නැහැ මන්ත්‍රීතුමනි. දැන් මම ඉල්ලීමක් කරනවා. විසියකට අපි ඡන්දෙ දුන්නා. අපිට උන්න නොදී ඉඳ තිබ්බා. අපි දේශපාලනය කරනවා. නමුත් අපි දුන්නා. එතකොට ස්වාධීන කමිෂන් නැති කරලා තියෙනවා. දැන් අපිට පේනවා මානව හිමිකම් කොමිසමට ඒ වගේම මැතිවරණ කොමිසමට බලපෑම් කරනවා. අපි දන්නවනේ බලපෑම් කරන හැටි. අපි දන්නවනේ අපි තාණ්ඩුවල හිටියානේ. එතකොට මම මැතිවරණ කොමිසමේ සභාපතිට කියනවා ඡන්ද තියන්න. එතුමාට බලපෑම් කරන්න කාටවත් අයිතියක් නැහැ. මට බෞද්ධ කියමනක් මතක් වුණා. මම මැතිවරණ කොමසාරිස්ට එක මතක් කර දෙනවා. උපන්දා සිට කරපු පව් නැත වරක් වැද්දත් කැලණි. එතුමා මේ ඡන්ද තිබ්බොත් කිසි කෙනෙකුට බය නොවි එතුමා ඉතිහාසයට එක්කව වෙනවා. එතුමා ඉතිහාසයට එක්කව වෙනවා. ඒ නිසා මම කියනවා ඡන්ද තියන්න. එතුමා දීතිවතිකේ උපදෙස් ගන්න ඕනේ. බලපෑම අද රටේ ජනතාව ගරු මන්ත්‍රීතුමනි ඡන්දයක් ඉල්ලනවා. පිපාසයෙන් ඉන්නේ ඡන්දකට. කාලය අවසන් වෙනවා කරු මන්ත්‍රී. පිපාසයෙන් ඉන්නේ ඡන්දකට. එමෙසම මේ ඡන්ද තියන්න. අපි සබකි ජන බලවේගයේ හැටියට අපි මැතිවරණයකට සූදානම්. මොකද අපි ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන. ජනාධිපති බැරිලා ගියා. අගමැති බැරිලා ගියා. කැබිනට් එක අස්සුරා මොන ආණ්ඩුවක්ද මේක? ආණ්ඩුවේ ෂේප් වින් පවර්. ජනතාවට අවස්ථාවක් දෙන්න. මොකද දැන් ගරු අගමැති ගරු ජනාධිපතිතුමා ඉදිරියේම සතුටු වෙනවා. දැන් ලබන සතියේ අයවැය ජාත්‍යන්තර මුල් අරමුදුලත් එක්ක තියෙන එකගතාවයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අපි කොහොමද අයවැයට කතා කරන්නේ? මොනවද බදු වටද ටැක්සස්? වටද ස්පෙෂල් ලෙවිස්? අපි මොනවද දන්නේ? එතකොට අද ප්‍රශ්නයක් මතුවලා තියෙනවා ජාත්‍යන්තර මුල් අරමුදලේ සමග එකගතාවයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතුව අපිට පුළුවන් ආයවැයකට සාකච්ඡා කරන්න. මේක හදවත් තත්තු කළ බලන්න. ගරු ජනාධිපතිතුමා මේ පැත්තේ ඉන්නකොට හැමදාම කිව්වා IMF එකක් තියෙන ගිවිසුම ඉදිරිපත් කරන්න කියලා. එතුමා සර්වපාක්ෂික සමුළුවට ගිය වෙලාවේ බැසිල් රාජපක්ෂ මහත්තයත් එක්ක රණ්ඩු වුණා මේ ඇග්‍රීමෙන්ට් එක දෙන්න කියලා. ඉතින් අපි ජනාධිපතිතුමාට කියනවා අපිට ගිවිසුම දෙන්න. අපිත් සහයෝගය දෙන්න කැමතියි. ඒකදී අපි 21කට ඡන්ද දුන්නේ. අපි දෙන්නට රටේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත්
මේ කරුවලේ අතපතක ගා ගියොත් අපි අපිට විශාල සැකයක් ඇතිලා තියෙනවා මොකද්ද මේ කරන්න යන්නේ කියලා. කරමු. අන්න එම නිසා කාලය අවසන් වෙනවා. අවසන් වශයෙන් කියනවා ජාත්‍යන්තර මුල්ල අරමුදලේ ආයේ ලංකාවට ආව කරු මැතිතුමනි. එයා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබ්බා. පුවත්පත් සාකච්ඡාවක්. මොකද්ද කිව්වේ? ජනමතයක් විමසන්න. You need a mandate. You need a mandate. මොකද සෞභාග්‍ය දැක්ම තියෙන්නේ දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියලා. ඒකනේ හරය දැන් කරගෙන යන්නේ දේශීය සම්පත් එකින් එක ප්‍රයිවටයිස් කරන එක විකුණන එක. ඉතින් මේක පරස්පර විරෝධී. මෙව කරන්න ධනවරමක් නැහැ. ධනවරමක් ගන්න ධනවරවල තුලින් අපි වැඩ කරමු අපිට ඒ අවශ්‍ය සහයෝගය දෙන්න සූදානම්. Reporter Varanen Tora Apakshapati Vartakaranaya.